අලිශබ්රි මහත්මයා පාර්ලිමේන්තුවේදී ප්‍රසම්පාදක කොමිස බව සම්බන්ධයෙන් ලොකු විවේචනයක් ඉදිරිපත් කළා. ඒකට හේතුව තමයි විගණනයට ප්‍රසම්පාදනයට අලිශබ්රිලා කැමති නැහැ. හේතුව මොකක්ද දන්නවද? හොඳම උදාහරණය තමයි කැන්විල් හෝල්ඩින්ග්ස්. ඒ කියන්නේ හයට් මහා ලොකු ජාවාරමක් තමයි ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකේ සල්ලි යොදාගෙන හයට් රෙසිඩෙන්සිස් කියන එක හදලා ඒකට අදාළ නඩු කටයුත්ත පැවතුණා. ඒකෙදී අලිශබ්රි මහත්මයාට නඩු වාර 3කට කෝටි 1000ක් ගෙවලා දෙනවා. ඔය ප්‍රසම් ඔය විගණනේ තිබුණා නම් රාජ්‍ය ආයතන විගණනේ තිබුණා නම් ඒ කාලේ ඒ කෝටි 1000 අලිශබ්රි මහත්මයාට ගෙවලා තියෙන්නේ කොහොමද කියලා අපිට හෙලිදරව් වෙනවා. ඒ වගේම ප්‍රසම්පාදනයට කොහොමත් කැමති නැහැ. ලෝකේ ගල්ලංගුරු බලාගාර ඉදි නොවන කාලයක ගල්ලංගුරු බලාගාර ලෝකෙන් අයින් වෙන කාලයක නොරච්චෝලේ බලාගාරයේ ඉදි නොකර ඉන්න තීරණය කළා තීදි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගේ ආණ්ඩුව සම්පූර්ණ පරිසරවේදීන් විශේෂයෙන්ම කතෝලික පල්ලිය ඔක්කොම විරුද්ධ වෙලා තියෙද්දී නොරච්චෝලේ බලාගාරය හදන්න මහින්ද රාජපක්ෂ තීරණය කළා ෆෝඩිනන්ස් එක එක්ක හොවලා ෆෝඩිනන්ස් නොරච්චෝලේ බලාගාරයේ ඉදි කිරීමෙන් පස්සේ නොරච්චෝලේ බලාගාරයේ ඒ ප්‍රසම්පාදනයක් නැහැ අන්සොලිසිටඩ් ටෙන්ඩර් එකක් දුන්නේ මහින්ද රාජපක්ෂ හිතුවක්කාර විදියට විශේෂයෙන්ම අපි හොඳ සරල උදාහරණයක් කියනවා නම් රේන්ජ් රෝවර් වාහනයක් තියෙනවා ඔටෝබයෝග්‍රෆි කියලා ඒ වාහනේ වටිනාකම තමයි රුපියල් ලක්ෂ 690යි ඒ රුපියල් ලක්ෂ 690ක රේන්ජ් රෝවර් ඔටෝබයෝග්‍රෆි වාහනයකට සල්ලි ගෙවලා සෙකන්ඩ් හෑන්ඩ් රුපියල් ලක්ෂ 15කට නෙදි මරුටි කාර් එකක් ගත්තා වගේ තමයි රෝචර් බලාගාරය හැමදාම ලෙඩ චීනේ කන්ඩෙම් වෙච්ච පාවිච්චින් අයින් කරපු හැමදාම ලෙඩ ඒ කියන්නේ රුපියල් ලක්ෂ 690ක් වටින වාහනයක සල්ලි ගෙවලා මරුටි කාර් එකක් ගත්තා වගේ තමයි ඊට පස්සේ ඒක දුවන්නත් ජපන් කොටස් එකතු කළා තමයි හැදුවේ ඒ වගේම ඊයේ පෙරේදා කොවිඩ් මර්ධනය කරන්න කියලා මුල්ලේරියාව රෝහලට ගෙනාවා PCR මැෂින් එකක් මොකක්ක ප්‍රසම්පාදන කිසි දෙයක් නැහැ ගෙනාපු දේෙන් කැඩිලා මෙන්න මේකට තමයි රාජපක්ෂ ප්‍රසම්පාදනයට විරුද්ධ හැමදාම මේ ලංකා ඉතිහාසයේ මේ අපරාධකාරී රාජ්‍යයේ මේ අපරාධකාරී රාජ්‍යයේ කවදාක යුක්ති ඉෂ්ට වෙන්නේ නැද්ද 77 ඉඳන් ජනාධිපතිවරු මේ රාජ්‍ය කරගෙන යනවා ඌ අපරාධකාරී රාජ්‍යයේ කවදාද යුක්ති ඉෂ්ට වෙන්නේ ඒක නිසා අපි අමාරුවෙන් අල්ප සංසන්දාපන කොමිෂන් විගණන කොමිෂන් ඔක්කොම අහෝසි වෙමින් පවතිනවා විශේෂයෙන්ම අලිශබ්රි මහතුරු රෝටා බෙලත් එක්ක එකහබලා ඒ කාලේ ඉඳන්ම කරපු දේවල් දැන් හෙලිදරව් වෙනකොට වළක්වන්න තමයි 20 ප්‍රසම්පාදන කොමිෂන් අයින් කළේ විගණන කොමිෂන් අයින් කළේ ඒක නිසා අලිශබ්රි මහත්වරු නීතිඥවරයෙක් වෙලා ඔබ වගේ ප්‍රසම්පාදන කොමිෂන් වගේ විගණන කොමිෂන්ස් වගේවට අහෝසි කරන්න උදව් කරන්න එපා රටේ ජනතාවගේ අනාගත ජනතාවගේ සල්ලි ලංකාව ගත්ත ණයවලක හිර කරලා විශේෂයෙන්ම චීනෙත් එක්ක අහුවෙලා ලංකාව ගත්ත ණය වලින් විගණන කාධිපති වාර්තාවේ තියෙනවා 10%න් පංකුවයි වැඩ කරලා තියෙන්නේ අපි කියන් බිලියන 10000ක් ණය ගත්තනම් ලංකාවේ ඒ බිලියන 10000න් කළ තියෙන වැඩ බිලියන 10000 විතරයි බිලියන 9000ක් වෙච්ච දෙයක් නැහැ අන්න ඒකයි ප්‍රසම්පාදන විරුද්ධ අන්න ඒකයි විගණනට විරුද්ධ ඒක නිසා සාධාරණ සමාජයක් වෙනුවෙන් ජාතික ව්‍යාපාරය කියනවා ප්‍රසම්පාදනය අවශ්‍යයි විගණනය අවශ්‍යයි ඒක නිසා අපි ඉතාමත් ගෞරවයෙන් කියනවා මේ ඒකාධිකාරී පාලනය මේ යන ගමන අපි වැළැක්විය යුතුයි ඒක සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය සම්බන්ධයෙන් අපි ඉදිරියෙන් ලංකාවේ කර්මය තමයි ලංකාවේ ජනතාවට දේශපාලන සවිඥානිකත්වයේ අඩුයි මේ වගේ මර්ධනකාරී මේ වගේ ත්‍රස්තවාදයයි මර්ධනය කරනවා කිය කියමින් ජනතාව ඝාතනය කරන ජනතාවට පීඩාවට පත් කරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පාලනය කරන වෙනත් රටක නම් ජනතාව සවිඥානිකව ඒ ආණ්ඩු පෙරලන්න උත්සාහ කරනවා නමුත් ලංකාවේ තත්ත්වය නැහැ ඒක නිසා අපි ජනතාවගේ ඉල්ලනවා අපිට බලාපොරොත්තුවක් නැහැ 2015 ආණ්ඩුවත් නීති ක්‍රියාත්මක නොකරන නිසා ඉදිරි ආණ්ඩුවක් ඔබ කරයි කියලා දිගින් දිගටම හැම පැමිණෙන හැම ආණ්ඩුවක්ම නීති ඉෂ්ට නොකර ලංකාවේ ලොකු අපරාධ වහගෙන යනවා පහුගිය ආණ්ඩුව කාලයේ තිබිච්ච අපරාධ රැල්ල අපරාධ කන්දරාව රටේ දේපල හොරකම් කරපු එකකට නීති ඉෂ්ට වුණේ නැහැ දැන් නැවතත් ඒ කණ්ඩායම නීත්‍යානුකූල ව්‍යවස්ථානුකූල හොරකම් කිරීමේ බලය ලබාගෙන තියෙනවා ඒක නිසා ඉදිරියේදී මම එක එක හොරකම් සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කිරීම කරන්න බලාපොරොත්තු වෙනවා breaking.lk